ලංකාවේ මේක වළංගු දෙ කියන්නේ අපිට නීතියෙන් අවශ්‍යයක් තියෙනවද මගේ ළමයාව මම ඉස්කෝලේ යවන්නේ නැහැ මම ගෙදර ඉඳලා උගන්වනවා සංවිධානාත්මක වෙන්න ඕනේ අපිට කන්ටෙන්ට් තියෙන්න ඕනේ අනික කාරණාව තමයි අපිට තියෙන ප්‍රශ්නේ ඒ ලෙවල් ඕ ලෙවල් අනිත් දේ තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ දැන් අපිට මේ වියදම කියන එක අපි හැම වෙලෙම බලනවානේ පාසලෙන් අපි බොහෝ වෙලාවට විෂය කරුණු වලට අමතරව දරුවෝ ඉගෙන ගන්නවා තමන්ගේ සම වයස් මිතුරු මිත්‍රයන් එක්ක ආශ්‍රය කරන්නේ කොහොමද මේ කට්ටිය තර්ක කරනවා නෑ 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 ලංකාවේ හැම ළමයම ඉස්කෝලේ යන්න ඕනේ කියන එක මේ අධ්‍යාපනයේ ළමයාගේ අධ්‍යාපනීය කියන එකේ අම්මගේ කරට තමයි වැටුනේ ගොඩක් ගොඩක් විවිධ ඒවා අපිට එනවා සමහර කට්ටිය මූණටම බනිනවා අයිබෝන් 30 plus අපි YouTube channel එකට හැමෝම පිළිගන්නවා. අද අපි කතා කරන්නේ මෑත කාලීනව ශ්‍රී ලංකාවේ දෙමව්පියන් අතර බොහොම ජනප්‍රිය වෙමින් පවතින මාතෘකාවක් පිළිබඳව. මේ ගැන කතා කරන්න අද අපිත් එක්ක එකතු වෙනවා යසෝදරා පතාංජලි. යසෝදරාව අපි හඳුනගන්නේ ලංකාවේ ඉන්න බොහොම දක්ෂ චිත්‍ර ශිල්පිනියක් විදිහට. ඒ වගේම ඇය පුද්ගල සංවර්ධන පුහුණුකාරිනියක්, ඒ වගේම විලාසිතා නිර්මාණ ශිල්පිනියක්. හැබැයි අද මම යසෝදරා එක කතා කරන්නේ යසෝදරාගේ චිත්‍ර ගැන නෙමෙයි. අයිබෝන් යසෝදරා අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පහුගිය දවස්වල ලංකාවේ ජනප්‍රිය වෙමින් පවතින මාතෘකාවක් වුණා හෝම් ස්කූලින්. දෙමව්පියන් කැමති වුණා ළමයින්ව එළියට යවන්නේ නැතුව ගෙදර ඉඳලම අධ්‍යාපනය ලබා දෙන්න පුළුවන් නම් ඒක හොඳ අවස්ථාවක් කියලා. යසෝදරා දැන් ඔබ ඔයාගේ දරුවෝ එක්ක හෝම් ස්කූලින් ප්‍රැක්ටිස් කරන කෙනෙක්. අපිට කියන්න මොකක්ද මේ හෝම් ස්කූලින් කියන්නේ? කොහොමද යසෝදරා හෝම් ස්කූලින් වලට යොමු වුණේ? මෙහෙමයි අපි මේක ගැන කතා කරන්න කලින් මුලින්ම අපිට තේරුම් ගන්න ඕනේ තමයි දැන් කොරෝනා තත්ත්වයත් එක්ක අපි ඇඳිවි නීතියේ යටතේ මාස ගණනක් ජීවත් වෙලා අපි ගෙවල් වලට හිර වෙලා ළමයි ඉස්කෝල වලට යවා ගන්න බැරුව හිටපු කාලේ දැන් ඒ දවස්වල අපි පටන් ගත්තානේ මේ ඉස්කෝල වලින් එවන්න අපිට වැඩ කරන්න මේ Zoom වලින් හරි ඒ වගේ නොඑක් නොඑක් ක්‍රම වලින් සමහර කට්ටිය මතනේ WhatsApp වලින් උත් කරලා තියෙනවා දැන් ඒක home schooling නෙවෙයි ඒකට ඇත්තටම කියන වචනේ තමයි ඩිස්ටන්ස් ලර්නින්ග් දුරස්ථ අධ්‍යාපනය. හරි. එතකොට ඒක මේ ඒ කියන්නේ යම් පාසලක් හරි අකඩමි එකක් හරි අපිට ඒ පාඩම එවලා ඒක අපි කරනවද කියලා බලලා එතකොට ඒකේ හරි වැරදි ඒ කට්ටිය බලලා ඒ කට්ටිය අධ්‍යාපනය පාලනය කරන තත්ත්වයක් තමයි තියෙන්නේ අපි ගෙදරින් ඉගෙන ගන්න එක. හෝම් ස්කූලින් කියන්නේ ළමයා හා දෙමව්පියා යටතේ මුළු පාලනය අධ්‍යාපනයේ මුළු පාලනය තියෙන එක. එතකොට අපි තමයි පවුලක් හැටියට තීරණය කරන්නේ අපි කරන කරිකියුලම් එක මොකද්ද? අපිට මොනවද කරන්න ඕනේ විෂයන්? අපි කොහොමද ඒක කරන්නේ? ඒ ඔක්කොම අපේ යටතේ තියෙන. ඒකට තමයි හෝම් ස්කූලින් කියලා කියන්නේ. එතකොට දැන් ගොඩක් දෙනෙක්ට තිබ්බ ප්‍රශ්නයක් තමයි ලංකාවේ මේක වළංගු දෙ කියන්නේ අපිට නීතියෙන් අවශ්‍යයක් තියෙනවද මගේ ළමයාව මම ඉස්කෝලේ යවන්නේ නැහැ මම ගෙදර ඉඳලා උගන්වනවා මේකට ලංකාවේ නීතියෙන් අවශ්‍යයක් දැනට ලැබිලා තියෙනවද ඔව් මෙහෙමයි ඒක පොඩ්ඩක් සංකීර්ණ තත්ත්වයක් මොකද මේ කොරෝනා ප්‍රශ්නයට කලින් මේක ගැන ගොඩක් ලංකාවේ සාකච්ඡාවක් කතාවක් තිබ්බේ නැහැ ඒක තමයි මම දැන් මම ලංකාවට පදිංචියට ඇවිල්ලා අවුරුදු 4කට ලං වෙනවා ඒ ආපු දවසේ ඉඳලා මං රූපවාහිනිය සටහනක හරි පත්තරේට හරි කතා කරනකොට ගොඩක් වෙලාවට කට්ටිය මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි මේ හෝම් ස්කූලින් සම්බන්ධයෙන්. මොකද ඒක එච්චර අමුතු දෙයක් ලංකාවට. ඒක ඇහිලා නැති දෙයක්. ඒ මං ආපු කාලේ. නමුත් දැන් මේ 2020 අපේ කොරෝනා ප්‍රශ්නේ මේ ඔක්කොම දේවල් වලට අපි මුහුණ දීලා දැන් මේ වචනය හැම එක්කෙනාගේම හිතේ තියෙනවා. අපි ඔක්කොම කතා කරන යන යන තැන අපි දැන් Instagram බැලුවත් Facebook බැලුවත් හැම තැනම කට්ටිය කතා කරන දෙයක්. එතන චුට්ටක් වැරදිලා තියෙනවා අර ඩිස්ටන්ස් ලර්නින්ග් කියන එකයි හෝම් ස්කූලින් කියන එකයි මොකද්ද කියන තීරුම අඩු වෙලා තියෙනවා. නමුත් ඒ දෙමෝපියන්ගේ කුතුහලය වැඩි වෙලා තියෙනවා මේක අපිට කරන්න පුළුවන්ද? මොකද ඒ කට්ටිය දැකලා තියෙනවා අර සම්පූර්ණයෙන් පාසල ට බාර දෙන්නේ නැතුව ඒ කට්ටියට යම් දෙයක් කරන්න පුළුවන් කියන අදහසත් දෙමෝපියන්ට ලැබිලා තියෙනවා මේ අත්දැකීමෙන් මේ මාස 3ක් විතර අපි ඇඳිරි නීතිය ජීවත් වෙත කාලේ. ඉතින් මේ නීතියේ තියෙන දේ තමයි අපි බැලුවොත් ලංකාවේ නීතිය මම උනත් එදා ගිහින් බැලුවා මේ අමාත්‍යාංශයට යනකොට ලියලා තියෙන්නේ හැම ළමයාටම හැම දරුවාටම ලංකාවේ අධ්‍යාපනයක් ලැබිය යුතුයි කියන එක. එතන ඔය දැන් ගොඩක් කට්ටියකින් අපි ඇහුවොත් ඒ කට්ටිය තර්ක කරනවා නෑ 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 ලංකාවේ හැම ළමයම ඉස්කෝලේ යන්න ඕනේ කියන එක. දැන් එතන ඒ කතා දෙකක් තියෙන්නේ. නීතියෙන් අනුමත වෙලා තියෙන්නේ හැම ළමෙක්ටම අධ්‍යාපනයක් ලැබිය යුතුයි. ගොඩක් වෙලාවට අපි මේ ළමයිව ඉස්කෝලේ යවන්නම තියනවා කියන අදහස එන්නේ මොකද ළමයිව වැඩට යවලා තියෙනවා ළමයින්ට අධ්‍යාපනයක් ලබා දෙන්නේ නැතුව නිකන් ගෙදර දාලා තිබිලා තියෙනවා. ඒ ප්‍රශ්න වළක්වන්න තමයි මේ ඉස්කෝලේ යන යුතුයි කියන අදහස ඇවිල්ලා තියෙන්නේ. නමුත් ඒක නීතියෙන් අනුමත වෙලා තියෙන්නේ අධ්‍යාපනය කියලා. ඉතින් අපි දෙමව්පියෝ හැටියට අපිට පෙන්වන්න පුළුවන් නම් මෙහෙම මෙහෙම තමයි අපි අධ්‍යාපනය කටයුතු කරගෙන යන්නේ කියලා
එතන අපිට වෙනස් දෙයක් කරගන්න පුළුවන් ඉඩක් තියෙනවා. තාම අපිට රජයෙන් සම්පූර්ණ ඒක ගැන තේරුමක් අපිට දීලා නැහැ. මොකද ඒක ගැන කතා කරලා තිබෙන්නේ නැති නිසා මම බලාපොරොත්තු වෙනවා මේ ඊළඟ මාසෙ කීපෙදී. මොකද මමත් මේ කතාවට දැන් ආණ්ඩුවත් එක්ක සම්බන්ධයි. ඉතින් මේ කතාව පොඩ්ඩක් වඩා පැහැදිලි වෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් අපි බලන්න වෙනවා තව මාසෙ කීපෙකින් එක. දැන් එතකොට කවුරු හරි කෙනෙක් හෝම් ස්කූලින් වලට යොමු වෙනවා නම් මොකක් හරි මේගොල්ලන් ව්‍යාපදින්ච කරගන්න ආයතනයක් තියෙනවද? එහෙම මොකක් හරි පැඩවිලි වෙලක් ඕනේද නැත්නම් නිකන් ගෙදර තියාගෙන ගන්නන්න පුළුවන්ද? ඒකත් ඇත්තමයි. මේ ඊළඟ මාසෙ කීපෙ අපි බලන්න ඕනේ කොහොමද රජයෙන් අපිට ලැබෙන මේ මේ ක්‍රියාවලිය මොකද්ද කියලා. වෙන රටවල් දැන් මම ආවේ එංගලන්තෙන්. ඒ වගේ රටවල් වල එහෙම ක්‍රමයක් නැහැ. මේ ඒක ඒ රටවල් වල තියෙන ක්‍රමය තමයි ළමයට අධ්‍යාපනය ලැබෙනවා නම් දැන් එතනත් අර කොහේ හරි ප්‍රශ්නයක් හරි මොන හරි ගැටලුවක් ආවොත් පෙන්නන්න තියෙන ළමයට අධ්‍යාපනයක් ලබා දෙනවා කියන එක. ඉතින් එතකොට ඉතින් අර සතිපතා අපි කරන වැඩවල වார்த்தාවක් තියෙන එක, දිනපොතක් ලියන එක, ඊවෙන් අපිට උදව්වක් තියෙනවා. නමුත් එහෙම ලියාපදිංචි කරනවා කියන එක දැනට ලංකාවේ එහෙම පිළිවෙලක් නැහැ. මට ලොකු බලාපොරොත්තුකුත් නැහැ එහෙම තියෙයි කියලා. නමුත් ඒක ඉතින් වෙනස් වෙන්නත් පුළුවන්. අනෙක් කාරණාව තමයි දැන් මේ ළමයට අධ්‍යාපනය දෙනවා කියන එක මේ අපිට සුළුවෙන් තකන්න පුළුවන් එසේ මෙසේ දෙයක් නෙවෙයි. මේකට මනස සැලසුමක් තියෙන්න ඕනේ, සංවිධානාත්මක වෙන්න ඕනේ, අපිට කන්ටෙන්ට් තියෙන්න ඕනේ. එතකොට අපි කොහොමද මේක සැලසුම් කරගන්නේ? මොන විදිය සැලසුමක්ද යසෝදරා ඔබේ දරුවන්ට අනුගමනය කරන්නේ? මොකක් හරි කරිකියුලම් එකක් තියෙනවද? කොහෙන්ද මේ තොරතුරු හොයාගන්නේ? ගොඩක් කට්ටිය මගෙන් දැන් මම හෝම් ස්කූලින් ශ්‍රී ලංකා කියන Facebook පිටුව මගේ. හරි. ඉතින් මම ලයික් කරන්න. ඉතින් ගොඩාක් මේ විෂය ගැන සොයා බලන කට්ටිය Google කරත් හෝම් ස්කූලින් කියලා අතොයි මගේ Facebook පිටුව තමයි කට්ටියට හොයාගන්න ලැබෙන පළවෙනි දේ. ඉතින් ඒක හින්දා ගොඩාක් කට්ටිය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඕක. මේ අපි කොහොමද දැන් කොයි කරිකියුලම් එකද, කොයි සිලබස් එකද, කොයි සිස්ටම් එකද අපි යොමු වෙන්න ඕනේ කෝකටද කියන එක. හෝම් ස්කූලින් කියන දේ ඇත්තටම මේ ඉස්කෝල ක්‍රමයක් නෙවෙයි. හරි, ඒක පළවෙනි දේ අපි තේරුම් ගන්න ඕනේ. දැන් ඉස්කෝලේ යනකොට ක්‍රමයක් තියෙනවානේ. අපි මේ වෙලාවට යන්න ඕනේ, මේ වෙලාවට ඉවර වෙන්න ඕනේ. පන්ති කියන්නේ විනාඩි 45ක්ද පැයක්ද, එහෙම එහෙම තියෙනවා. වෙන වෙන ඉස්කෝලේ වල වෙන ක්‍රම තියෙනවා. නිවාඩු කාලය කියන්නේ මොකද්ද? එතකොට මොකද්ද ඒකට කියන්නේ? මේ බලන්න ඉස්කෝල ගැන වචනත් මට අමතකනවා. එච්චර ඒකට සම්බන්ධයක් නැහැ. මේ වාරය නේද? ඒක කවදින්ද කරදරද? ඒ වගේ ගොඩක් අර ස්ථීර වෙච්ච දෙමෝපියන්ට දැන් ඒ කටිය පොඩි කාලේ ඉඳලා අඳුරගත්ත ක්‍රමයක් තියෙනවා එතන. හරි, හෝම් ස්කූලින් කියන්නේ එහෙම ක්‍රමයක් නෙමෙයි. ඒ හෝම් ස්කූලින් කියන්නේ පවුලක් හැටියට අපේ නිදහස අපේ ක්‍රමය ගොඩනගන්න. හරිද? එතකොට ඒ පවුල අනුව ගොඩනගන ක්‍රමය පවුලට ගැලපෙන්න ඕනේ. දැන් මම කොච්චර හෝම් ස්කූලින් ගැන කතා කරත්, මම මේකට කොච්චර දෙමෝපියන්ට උපදෙස් දුන්නත් මම කරන ක්‍රමය වෙන පවුලකට හරියනවා කියන එක වැරදි. ඒ කියන්නේ ඒක අපි කවුද, අපි ගෙදර ඉන්නේ කවුද, මට තියෙන හැකියාව මොකද්ද, මගේ මහත්තයාට තියෙන හැකියාව මොකද්ද, මගේ ළමයින්ට තියෙන හැකියාව මොකද්ද, අපේ ජීවිත රටාව මොන වගේද, අපි මොන වගේ හැකියාවලට දියුම වෙලා ඉන්නේ, ඒ ඔක්කොම අපිට අනිත් එක මේ ගමනෙන් අපි පවුලක් හැටියට මේ ගමනෙන් අපිට අවශ්‍ය මොකද්ද කියන එක සම්පූර්ණයෙන් වෙනස් ඔයාගේ පවුලත් එක්ක බලනකොට, අනිත් හැම එක්කෙනාගේම පවුලත් එක්ක බලනකොට. ඉතින් හෝම් ස්කූලින් කියන්නේ ඇත්තටම නිදහස. ඒක ඇත්තටම නිදහසට වෙන වචනයක් මට පේන විදිහට. අපේ ජීවිතේට තියෙන අලුත් නිදහස මේ. ඉතින් ඒක පවුලින් පවුලට අපි ගොඩනගා ගන්න ඕනේ. අපිට යන්න ඕනේ තැන මොකද්ද, අපි ඉන්න තැන මොකද්ද, මේ තැන ඉඳලා එතෙන්ට අපි කොහොමද අපේ ළමයව ඉදිරියට ගෙනියන්නේ කියන එක. හරි, එතකොට දැන් තවත් කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙන පුළුවන්. දැන් දෙමව්පියන්ගේ අධ්‍යාපන මට්ටම් වෙනස්නේ. අම්මා කෙනෙක්ට ඩිග්‍රී එකක් තියෙන පුළුවන්, මාස්ටර්ස් තියෙන පුළුවන්, PhD තියෙන පුළුවන්. එතකොට අම්මා කෙනෙක්ට මොකක් හරි සුදුසුකමක් තියෙන්න ඕනේද, නැත්නම් ඕන කෙනෙක්ට ඉන්ටර්නෙට් එකෙන් හොයලා එන්න මොකක් හරි කරිකියුලම් එකක් ෆලෝ කරලා ළමයට ගණන්න පුළුවන්ද? හරි, අම්මට හරි තාත්තට හරි. මේකට කලින් පොඩ්ඩක් අදහසක් දෙන්නම් කට්ටියට. මොකද මන් දන්නවා කොරෝනා තත්ත්වයේ, කොරෝනා මේ අපේ ඇඳිරි නීතිය දවස්වල මේ මාස කීපේ මේ අධ්‍යාපනය, ළමයාගේ අධ්‍යාපනය කියන එකේ අම්මගේ කරට තමයි වැටුනේ. හරි, ඒක අපි ඉස්සෙල්ලම වෙනස් කරගමු. හරි, මෙතන අම්ම කියලා කතාවක් නැහැ, දෙමෝපිය විතරයි. හරි, මම කවදාවත් දැන් අම්මා තාත්තා කියන වචන පාවිච්චි කරන්නේ නැහැ. මොකද ඔය කටියට ළමෙක් ඉන්නවා නම් ඒක කණ්ඩ දෙන එකද, පොණ්ඩ දෙන එකද, අධ්‍යාපනයද, ඇඳුම් හොතන එකද, ඔක්කොම දෙමෝපියන්ගේ වගකීම. ළමයව හැදුවා නම් ළමයව බලා ගන්න. ඒක අම්මගේ කරේ නෙවෙයි තියෙන්නේ. දෙමෝපියෙක් හැටියට අධ්‍යාපනය මෙහෙමයි. දෙමෝපියෙක් හැටියට මේ මාර්ගය හෝම් ස්කූලින් මගින් තමන්ගේ ළමයට අධ්‍යාපනය හොයලා දෙන්න කැමති නම් පළමුව ඉඳේ කරන්න ඕනේ තමන් ගැන බොහොම අවංකව හිතන්න ඕනේ.
අධ්‍යාපනයේ පැත්තෙන් විතරක් නෙමෙයි තමන් පුද්ගලික හැටියට කවුද කියලා තමන් ලේසියෙන් තරහ යන කෙනෙක්ද ඉවසීම තියෙන කෙනෙක්ද පර්ෆෙක්ෂනිස්ට් කෙනෙක්ද ඒක තව දෙයක් ඔව් එතකොට ළමෙක්ට දැන් හිතලා බලන්න ඕනේ ළමෙක් ගෙදරින් පිටට යන්නේ නැත්නම් හැමදාම ඒ ගෙදර වාතාවරණය සතුටින් හොඳින් ආදරයෙන් විහිළුවෙන් ගොඩනගන්න පුළුවන් කෙනෙක්ද අධ්‍යාපනයටත් වඩා වටිනවා මොකද ඇත්තටම තමන්ට තියෙන සර්ටිෆිකේෂන්ස් හරි තිබ්බ අධ්‍යාපනය හරි මොන හරි ඒවා පස්සේ හරි අපිට ගොඩනගන්න පුළුවන් කරුණු අපිට කොහෙන් හරි හොයාගන්න පුළුවන් නමුත් ළමයාට හදලා දෙන ගෙදර වාතාවරණය ඒක අපිට වෙන කොහෙන්වත් ගේන්න බෑ ඉතින් ඒක තමයි පළවෙනි දේ දෙමෝපියන්ට දෙන්නට එකතු වෙලා පුළුවන් ද ඒ දේ ළමයාට ඒ කියන්නේ හොඳ සතුටු ඒ ළමයාට ඉදිරියට යන්න පුළුවන් තැනක් හදලා දෙන්න එතනින් එහාට තමන්ට අවංකව තමන්ගේ තියෙන හැකියාවල් ඉගෙනුම් මේ ඔක්කොම බලලා හිතා ගන්න පුළුවන් නම් මගේ දුර්වලකම් මෙතන මට හොඳට කරන්න පුළුවන් දේ මෙතන කියලා ඒ මාර්ගය තේරුම් ගත්තාම තමයි අර මම කලින් කියපු තමන්ගේ ක්‍රමය හදා ගන්න පුළුවන්. ඒක හදා ගන්න අවශ්‍යම දෙයක් තමයි තමන්ව දෙමෝපිය හැටියට අපිව හොඳට අඳුර ගන්න එක. දැන් මම දන්නවා මම කලාකාරයෙක් හැටියට ඒ වගේම මගේ උපාධිය තියෙන ගණිතයෙන්. ඉතින් මට අනිත් එක මම ගණිතය විශ්වවිද්‍යාලේ පළවෙනි අවුරුද්ද වෙනකම් මම උගන්වලා තියෙනවා එංගලන්තේ ඉන්නකොට මේ ටියුෂන් මාස්ටර් කෙනෙක් හැටියට. ඉතින් ඒ පැත්තෙන් මම ඉංග්‍රීසි සාහිත්‍යය ඉංග්‍රීසි භාෂාවයි උගන්වලා තියෙනවා. උසස් පෙළ මට්ටමට වගේ වෙනකම්. ඉතින් ඒ පැති වලින් මම දන්නවා මට පුළුවන් කියලා. විද්‍යාව මට චුට්ටක්වත් බෑ. විද්‍යාව මට පොඩ්ඩක්වත් බෑ. හරි අමාරුයි මට. ඉතින් නමුත් මගේ මහත්තයා එන්ජිනියරින් පැත්තෙන් තමයි යා ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් ඒ පැත්තෙන් අපි ඉතින් ඒ අපි කතා කරගෙන තියෙනවා ආ මෙයාට දැන් එයා ඔය මේ ගෙදර වයරින් දැන් මගේ පොඩි දුවලා දෙන්නට එයා දැන් මොන හරි පොඩි වැඩක් කරන්න ගියා දුවලා දෙන්නම අරන් යන්නේ. ඒතකොට ඒ කට්ටට හැමදේම කියලා දෙනවා. අර පොතේ පතේ ගන්නන්න නැතුව ආ මෙන්න යා හුඟක් ඒ වයරින් වැඩවලට දක්ෂයි. ඉතින් ඒක කියලා දෙනවා. ඉතින් ඒ වාගේ අපි අපේ දක්ෂතාවයල් අපේ දුර්වලකම් අපි අඳුරගත්තාම අපිට ඉදිරියට හදාගෙන යන්න පුළුවන්. හරි. ගොඩක් වෙලාවට මේ හෝම් ස්කූලින් වලට යොමු වෙන අයගේ කතාවක් තමයි මේ පාසලෙන් ලැබෙන්නේ එක විදිහක නිකන් විෂය කරුණු විතරයි ලැබෙන්නේ ළමයිගේ ප්‍රායෝගිකත්වය තාක්ෂණික දැනුම ඒ වගේ දේවල් වලට වැඩි ඉඩක් නැහැ කියලා. ඉතින් යසෝදරත් එක්ක කතාවෙන් මට තේරුනේ ලේසි දෙයක් නෙමෙයි හැබැයි මනස සංවිධානාත්මක භාවකින් යුතුව කරොත් කරගන්න බැරි දෙයක්වත් නෙමෙයි. අනික් කාරණාව තමයි අපිට තියෙන ප්‍රශ්නේ ඒ ලෙවල් ඕ ලෙවල්. දැන් මට කියන්නේ අසෝදරා කවුරු හරි අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් හිතනවා නම් මං හරි මගේ දරුවට ගෙදර ඉඳලා උගන්වනවා. එතකොට ඒගොල්ලන්ට සාමාන්‍ය පෙළ උසස් පෙළ වලට බාහිර අපේක්ෂකයෙක් විදිහට මුහුණ දෙන්න පුළුවන්ද? මොකද මේක අපේ අධ්‍යාපනයේ තියෙන ලොකුම කඩීම් දෙක. පුළුවන්. එතනත් අපි චුට්ටක් අඩියක් පිටිපස්සට යමු. අපි ඉස්සෙල්ලා හිතන්න ඕනේ කොහෙන්ද අදහස මේ ආවේ අපි උසස් පෙළ සාමාන්‍ය පෙළ කරන්න ඕනේ කියන එක. හරි. තාත්වික වැටට හිතලා බැලුවොත් දැන් කාලේ සාමාන්‍ය පෙළ විභාගෙන් එච්චරම තේරුමක් නැහැ. මොකද සාමාන්‍ය පෙළ දැන් තියෙන්නේ උසස් පෙළ කරන්න පුළුවන් වෙන්න. නමුත් ඒ මාර්ගයත් හැදිලා තියෙන්නේ පාසල් ක්‍රමය ඇතුලේ. දැන් අපි බාහිර මේ 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 ශිෂ්‍යෙක් හැටියට මේ විභාගවලට මුණ දෙනකොට උසස් පෙළ විභාගයට අහන්නේ සාමාන්‍ය පෙළ මොනවද කරේ කියලා. මොකද සාමාන්‍ය පෙළ විභාගයට අපි මේ ලියාපදිංචි වෙනකොට දැන් මාත් ගෙදර ඉගෙනගත් කෙනෙක් හැටියට කියන්නේ මම මම ඉස්කෝලේ ගියේ නැහැ මුල් දවසේ ඉඳලා අවුරුදු 17 වෙනකම් මං පළවෙනි වතාවට ඉස්කෝලේට ගියේ උසස් පෙළ පන්තියේ පළවෙනි දවසේ. එතකොට මට අවුරුදු 17 මාසයකට කලින් එංගලන්තේ ඉන්නකොට. ඔව්. ඉතින් මම පොඩි කාලේ අපි මහනුවර ඉන්නකොටත් මම ගෙදරින් ඉගෙන ගත්තේ. මම ලන්ඩන් වල ඉන්නකොටත් ගෙදරින් ඉගෙන ගත්තේ. ඊළඟ මම ලන්ඩන් වල ගියා උසස් පෙළ කරන්න පාසලට. නමුත් දැන් ඒ පාසල තුලින් උසස් පෙළ කරනකොට තමයි සාමාන්‍ය පෙළ ඉල්ලන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය පෙළට ඔයා මේ ගණිතයට හොඳින් ලකුණු තියනවා. ඒකින්ද ඔයාට උසස් පෙළ කරන්න පුළුවන් කියන අදහසින්නේ. නමුත් අර බාහිරව ලියාපදිංචි වෙනකොට කෙලින්ම ඉස්කෝලේ මගින් නෙවෙයිනේ. ඒකයි කෙලින්ම ලියාපදිංචි වෙන්නේ එක්සෑම් බෝඩ් එකත් එක්ක. ඒ කට්ටිය බලන්නේ අර කතාව. ඉතින් දැන් මගේ ළමයින්ට මගේ බලාපොරොත්තුව තියෙන්නේ සාමාන්‍ය පෙළ අපි අමතක කරලා කෙලින්ම අපි යනවා උසස් පෙළට. අනිත් එක තමයි දැන් මේ උසස් පෙළ සාමාන්‍ය පෙළ ක්‍රමය අපි ගොඩක් දුරට අඳුරන ක්‍රමය එන්නේ එංගලන්තෙන්. මේක එංගලන්තේ හදපු ක්‍රමය. හරි. ඇමරිකාවේ තියෙන වෙන ක්‍රමයක්. ප්‍රංශේ තියෙන වෙන ක්‍රමයක්. දැන් බකලෝරියට් ප්‍රංශේ තියෙන බකලෝරියට් විභාගයේ ටික ටික දැන් පහුගිය අවුරුදු 10 වගේ ඒ විභාගේ චුට්ට චුට්ට වටිනාකමින් වැඩි වේගෙන එනවා උසස් පෙළට වඩා. ඉතින් අපි මේ අර ඉස්කෝල ක්‍රමය පස්සේ දුවන්න කලින් අපි චූට්ටක් පිටිපස්සට ඇවිල්ලා බලන්න ඕනේ මොනවද අපිට කරන්න පුළුවන් දේවල් කියලා. ඉතින් මොකද දැන් ගොඩාක් ළමයි පිටරට යනවා විශ්වවිද්‍යාලයට යන්න ලංකාවෙන් නැතුව. දැන් ඒවැ ගොඩාක් මේ බකලෝරියට් විභාගේ උසස් පෙළට වඩා
ඒ කට්ටිය සලකනවා. ඒකට වඩා ගෞරවයක් තියෙනවා. ඉතින් ඒ වගේ ටිකක් අපිට හොයලා බලන්න පුළුවන් නම් ඇත්තටම දැන් මේ අර අපි පරණ කාලේ හිතපුවා මේක කරා මේක කරා මේක කරා ඉවරයි කියන කතාව නැතුව මේ ළමයාගේ හැකියාව මොකද්ද? මේ ළමයාට ගැළපෙන්නේ මොකද්ද? මේ ළමයා යන මාර්ගය මොකද්ද කියලා හිතලා අපිට අලුත් ක්‍රමයක් හදාගන්න පුළුවන්. දැන් මගේ ළමයින්ට මට කැමති එක එක අපි එක අදහසක් මම අකමැති දෙයක් දකින අපි ගොඩක් වෙලාවට ළමයව හදන්නේ උසස් සාමාන්‍ය පෙළ කරා උසස් පෙළ කරා විශ්වවිද්‍යාලයට ගියා මේ විශ්වවිද්‍යාලේ කරන මොකක් හරි විෂයෙන් රැකියාවක් හොයාගත්ත කියන බොහොම පටු මාර්ගය. නමුත් ඇත්තට අපි වටපිටාවේ ඉන්න කට්ටිය අපේ යාළුවෝ අපේ නෑයෝන්ගෙන් බැලුවොත් ජීවිතේ එහෙම නෙවෙයි යන්නේ. දැන් අපි ගොඩක් කට්ටිය මේ වයසේ 30 35 කාලේ අපි වෙනස් වෙනවා. අපේ අපේ රැකියාව වෙනස් වෙනවා. අපිට තියෙන කරන්න හිතන දේ වෙනස් වෙනවා. ඉතින් ඇත්තටම මට එච්චර ලොකු හිණයක් නැහැ මගේ ළමයි වර 20 ඉඳලා 30 කෑල්ලට ලෑස්ති කරන්න. මොකද ඒ වටේ කට්ටිය කරලා බලයි කැමති දේ. නමුත් මට කැමති එකට ගොඩනගන්න අර 35 දී සම්පූර්ණයෙන් අලුත් විශේෂයකට නැත්තම් අලුත් පැත්තකට යන්න කැමති වෙනකොට ඒ කට්ටියට හොඳ ෆවුන්ඩේෂන් එකක් හදලා තියෙනවද කියලා බලන්න. හරි දැන් අපි මේ විදිහ මාතෘකාවක් කතා කරද්දී දැන් අපි පවතින සිස්ටම් එක ටිකක් වෙනස් විදිහකට යන එක ගැන කතා කරන්නේ මෙතෙන්දී ඔබ හිතන්න ඕනේ ඔබේ හැකියාවන් මොනවද ඔබේ නොහැකියාවන් මොනවද ඔබේ පවුල් පසුබිම් මොකද සහ මේ දේවල් බලලා තමයි ඔබ තීරණය කරන්න ඕනේ මේ අපි කරන කතා බහ යම් කිසි පිරිසකට අදාළ වෙන්න පුළුවන් තවත් බහුතරයකට අදාළ නොවෙන්න පුළුවන් අපි මෙතෙන්දී කතා කරන්නේ නැහැ ඒ ලෙවල් ඕ ලෙවල් හොඳ නැහැ ඒ හින්දා අපි හෝම් ස්කූලින් යන එහෙම සංකල්පයක් නෙමෙයි නමුත් මෙහෙම සංකල්පයක් ලෝකේ තියෙනවා මේකත් මිනිස්සු ෆලෝ කරනවා ඒකෙන් එහෙම ගිහිල්ලත් මිනිසුන් ජීවිතේ සතුටින් ඉන්නවා කියන එකයි අපි කතා කරන්නේ. මගේ මල්ලිව බැලුවොත් මගේ මල්ලි ගණිතයේ විෂයෙන් කිංගස් කෝලෙජ් වල උගන්වනවා. يعني එංගලන්තේ තියෙන ගොඩාක් වටිනා විශ්වවිද්‍යාලය කිංගස් කෝලෙජ් ලන්ඩන් වල එයා ලෙක්චර් කෙනෙක්. එයා ගෙදරින් ඉගෙනගෙන. ඉතින් මේ ගමනෙන් යන්න බැරි තැනක් නැහැ. නමුත් වැඩේ තියෙන්නේ ටිකක් අපිට නිදහ කලින් කිව්වා වගේ නිදහසක් තියෙනවා අලුත් විදිහකට එතෙන්ට එන්න. හරි අනිත් දේ තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ දැන් අපිට මේ වියදම කියන එක අපි හැම වෙලෙම බලනවානේ එතකොට ළමෙක් සාමාන්‍ය පාසලකට ගිහලා මේ සාමාන්‍ය රටාවෙන් යනවට වැඩිය දැන් අපි දන්න ගොඩක් වෙලාවට ජාත්‍යන්තර පාසල්වල පෞද්ගලික පාසල්වල ලොකු ටර්ම් ෆී එකක් ගන්නවා ඒකත් එක්ක සාපේක්ෂව බලද්දී හෝම් ස්කූලින් කියන්නේ ලාභදායක දෙයක්ද ඒකත් ඉතින් ආයෙත් නිදහසට තමයි තියෙන්නේ ඉතින් අපිට වියදම් කරන්න කැමති විදිහට අපිට නිදහස තියෙනවා වියදම් කරන්න සමනේ ඔබට මට බොහොම සුළු වියදමක් කියන්නේ මට දුවලා දෙන්නෙක් ඉන්නේ එක්කෙනෙක්ට 10 ලැබෙනවා තව මාස දෙකකින් අනිත් එක්කෙනාට 6 හමාරයි. ඒ දෙන්නට මං පොත්පත් ගන්න අවුරුද්දකට මං හිතන්නේ මං ඇත්තටම හිතන්නේ 15000ක්වත් යනවා කියලා මට අවුරුද්දට පොත් ගන්න. මේ කියමු 20000ක් කියලා ඔක්කොම පොත් එකතු කරා මේ කටට මොකද මං ගොඩක් කියවන්න යොමු කරනවා. ඉතින් කතා පොතත් අපි ගොඩක් ගන්නවා. මේ ඇත්තටම එතනින් එහාට ලොකු වියදමක් නැහැ. වියදම් එන්න පටන් ගන්න දැන් අපි පන්ති යවන්න පටන් ගත්තාම අපි වැඩිපුර දේවල් දැන් වැඩි තියෙන හෝම් ස්කූලින් කිව්වහම දැන් වැඩිපුරම අපේ පවුලට අපි ආස දෙයක් තමයි අර අත්දැකීමෙන් උගන්වනවා කියන එක. ඉතින් මේ පොතක සත්තු ගැන කියවලා දෙන්න නැතුව අපි වඩා කැමති විල්පත්තු ගිහිල්ලා බලලා ඒක ගැන කතා කරලා මේ තමයි කටිගේ වාතාවරණය මේ තමයි කට ජීවත් වෙන විදිහ ඒ සතා කන්නේ මොකද්ද ජීවත් වෙන ඒවා එතනින් අත්දැකීමෙන් පෙන්වන එක. ඉතින් දැන් ඒව එකතු කරන්න පටන් ගත්තාම වියදම සෑහෙන ඉහළට යන්න පුළුවන්. නමුත් ඒක වුණත් ඉතින් කරන විදිහක් වෙනස් වෙන්න පුළුවන් අපිට සමායට දවසෙන් ගිහිල්ලා එන්න පුළුවන්. ඒ කතාවල නැත්තම් අපි දවස් 3ක් ඉඳලා එන්න පුළුවන්. ඉතින් ඒක ඒ වියදමත් ඉතින් එතකොට දෙමාපියන්ගේ අතේ තියෙන්නේ කොහොමද අපි ඒක කරන්නේ කියන එක. දැන් ඇත්තටම ඒ එච්චර දුර ගමනක් යන්නේ නැතුව මේ කොළඹුණත් ඕන තරම් තියෙනවා මේ සත්තු පෙන්වන්න පුළුවන් තැන්. අපිට කෞතුකාගාර දෙක තුනක් තියෙනවා. ඒ වාගේ අපිට මේ ඒක අපිට හදා ගන්න පුළුවන් අපි කැමති විදිහට. ඔව්. අනිත් කාරණාව තමයි දැන් පාසලෙන් අපි බොහෝ වෙලාවට විෂය කරුණු වලට අමතරව දරුවෝ ඉගෙන ගන්නවා තමන්ගේ සම වයස් මිතුරු මිත්‍රයන් එක්ක ආශ්‍රය කරන්නේ කොහොමද? අන්තර් පුද්ගල සම්බන්ධතා තියාගන්නේ කොහොමද? ගුරුවරුන්ට ගෞරව කරන්නේ කොහොමද? ඊට පස්සේ කාලසටහනකට අනුව අපි වැඩ කරන්නේ කොහොමද? මේ විදිහ දේවලුත් අපි ඉගෙන ගන්නවානේ පාසලෙන්. එතකොට හෝම් ස්කූලින් කරන දරුවෙක්ට මේ අවස්ථා නැති වෙනවද? නෑ ඒකත් ඉතින් මෙහෙමයි අපි හෝම් ස්කූලින් කියලා ඒකට යොමු වෙන දෙමව්පියෝට ලොකු වගකීමක් තියෙනවා විශාල වගකීමක් තියෙනවා ඒ වගකීම ගොඩක් කට්ටිය හිතන්නේ මේ දැන් ගොඩක් කට්ටිය මගෙන් අහනවා ඔයා කොහොමද මේ ඔයාට මොන හරි මේ මොකද්ද මේ ගුරුවරයෙක් හැටියට ඔයා පුරුදු වෙලා නැත් පුහුණු වෙලා නැහැ නේද ඔයාට කොහොමද මේක කරන්න පුළුවන් මම පාසල් ගුරුවරියක් නෙවෙයි මගේ ළමයින්ට මම උගන්වන්න අවශ්‍ය මගේ හැකියාවන් පාසල් ගුරුවරියක හැකියාවන් නෙවෙයි
මට තියෙන ඊට වඩා වෙනස් මට යම් දුරකට හිතනවා ඊට වඩා අමාරු වැඩක්. මොකද මම හැම පැත්තෙම හැම දෙයක් ගැනම හිතන්න ඕනේ. පාසලි ගුරුවරි එක පන්තියක එක ඒ ටික විතරනේ බලන්නේ. ඉතින් සබ්ජෙක්ට් එකක් විතරයි ලියන්නේ. ඒ ටික විතරයි බලන්නේ. ඉතින් මේ අපිට මෙහෙමයි. යාළුවෝ මිතුරන් හොයාගන්න කේ ළමයික ගැටෙන එක ඒක හරි වටිනවා. දැන් ගොඩක් වෙලාවට අපිට තියෙන දේක් තමයි අපි තෝරන ළමයි, ඒ කියන්නේ අපි අපේ පවුලත් එක්ක හැසිරෙන්න සුදුසුයි කියලා අපි පිළිගන්න ළමයි එක විදිහක වෙන්න පුළුවන්. නමුත් ළමයින්ට ගොඩක් අවශ්‍යයි වෙන වෙන જાතියින් ළමයි. ඉතින් ඒකින තමයි මම මගේ දුවලට ගොඩාක් උනන්දු කරනවා පාරේ කට්ටි ක්‍රිකට් ගහනවා, බයිසිකල් පදිනවා හැම තැනම. ඒවට අපි ඉඩ දීලා තියෙන්නේ. ඒකට එතකොට මේ ළමයි දහම් පාසල් යනවා, නැටුම් පන්ති යනවා. ළමයි දෙන්නම එක ලොකු දුව බාස්කට්බෝල් සෙල්ලම් කරනවා, පොඩි එකනා පාපන්දු සෙල්ලම් කරනවා. ඉතින් ඒකත් හරි වටිනවා. ඒ කියන්නේ තරඟ වලට යොමු වෙන එක කොහොමද කණ්ඩායමක් හැටියට එකකට ගිහිල්ලා එකට මුණ දීලා එන එක පෙරදීලා එන එක ඒ ඔක්කොම හරි වටිනවනේ. ඉතින් අපි ඒ ඔක්කොම ගොඩනගලා තියෙන්නේ. දැන් මේ අපේ අලුතෙන් ඉන්නවා හෝම් ස්කූලින් අපේ පොඩි කමියුනිටි එක හදාගෙන එනවා. දැන් ඉන්නවා ළමයි අදට මං හිතනවා ළමයි 20කට ලං වෙන්න අපි ඉන්නවා. ඉතින් අපි මාසෙකට සැරයක් හම්බ වෙනවා. මොනවත් ලොකු පාඩමක් කරන්න නෙවෙයි ගොඩක් දුරට විනෝද වෙන්න. ළමයිට සෙල්ලම් කරන්න. ඒතකොට එතනත් ළමයි එක එකව හම්බෙලා ඒ යාළුකම් හැදිලා ළමයි කරඬු වෙලා ඒ ඔක්කොම වෙනවා. ඒව අවශ්‍ය දේවල් නේ. ඒතකොට අනිත් පැත්තෙන් ඔය ඇහුවා කාල් සටහනකට යොමු වෙන එක. ඒක මෙහෙමයි. දැන් වෙන පිට පන්තියකට ගියොත් ඒක තියෙනවා. දැන් දහම් පාසල් යනකොට ඒකෙත් තියෙනවා මේ වෙලාවට පටන් ගන්න මේ වෙලාවට මේ පන්තිය විවේක මේ වෙලාවට ඒ වගේ තියෙනවා. ඉතින් වෙන වෙන පැති වලින් ඒක එන්න පුළුවන්. මගේ මගේ ළමයි යනවා දහම් පාසල්. නමුත් මම කියන්න තියෙනවා මම පුද්ගලිකව දෙමෝපියක හැටියට මම ඒ දෙයට එච්චර යොමු වෙලා නැහැ. මොකද මම විශ්වාස කරන්නේ නැහැ ඒක අපිට එච්චර වටින දෙයක් හැටියට. ඉතින් ඒකයි මගේ පුද්ගලික විශ්වාසය. ඉතින් ඒකයි මම කලිනොත් කිව්වේ මේ හෝම් ස්කූලින් කියන්නේ නිදහස. ඉතින් තමන්ගේ විශ්වාසය අනුව ගොඩනගන්න පුළුවන් ඒ නිදහස. අනිත් කාරණාව තමයි අපි ගොඩක් වෙලාවට දැන් අපි යසෝදරා කියවන්නේ නිදහසේ ඉන්න ඕනේ. හැබැයි එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් නේද මේ ඩිසිප්ලින් කියන ප්‍රශ්නේ. දැන් එතකොට ළමයෙක් තැනකට ගිහිලා ඉන්න දන්නේ මොකක්ද වෙලාව කියන එක ගැන හැඟීමක් නැහැ. මෙහෙම ප්‍රශ්නේ ඉන්න බැරිද ළමයෙක්ට? නිදහස කිව්වම මේ නිකන් ඔහේ නිදහසක්ද එහෙම නැත්නම් යම්කිසි සීමාවක් ඇතුලේ දරුවට දෙන නිදහසක්ද? මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි ලංකාවෙන් පිටට ගිහිල්ලා අපි මුළු ලෝකෙම හෝම් ස්කූලින් කියන්නේ මොකද්ද කියලා බැලුවොත් හෝම් ස්කූලින් ඇත්තමයි වෙන වෙන කොටස් වලට බෙදෙනවා. ඒ කියන්නේ වෙන වෙන මත උඩ. එතකොට එකක් තමයි අන් ස්කූලින් කියන එක. අන් ස්කූලින්. හරි අන් ස්කූලින් කියන එකේ තියෙන්නේ මේ අදහස මේ කිසිම විනයක් කිසිම ක්‍රමයක් කිසිම කාල සීමාවක් නැතුව සම්පූර්ණයෙන් ළමයාගේ කැමැත්තට ජීවත් වෙන එක. හරි ඒක මට ගැළපෙන දෙයක් නෙවෙයි. දෙමෝපියෝ ඉන්නවා ලෝකෙ පුරා ලොකු පිරිසක් ඉන්නවා ඒකට යොමු වෙලා ඉන්න ඒක කරන ඒක එහෙම තමයි කටේ කටේ ළමයි හදන්නේ. මට ඒකේ ලොකු අත්දැකීමක් නැහැ. ඒක හරිද ඒක වැරදිද ඒකෙන් ළමයි හොඳට ගොඩනැගිලා එනවද කියන එක මට හිතෙනවා නැති වෙන්න පුළුවන් කියලා. ඒ හින්දා තමයි මම ඒකට කැමති නැත්තේ. අපේ තියෙන්නේ මගේ ගෙදර තියෙන්නේ පොඩ්ඩක් මැද තැනක්. ඒ කියන්නේ මම දැන් වැඩිපුරම ළමයි පොඩි හින්දා තව ටිකක් ලොකු නම් අනිවාර්යෙන් අපි වඩා ලොකු විනයකට එන්න තියෙනවා. අපි වඩා සැර කාල සටහනකට එන්න වෙනවා. මොකද විභාගෙ එන්න යනවා. අපි ඒවට පාඩම් කරන්න වෙනවා. දැන්නට ළමයි පොඩි හින්දා මම කියලා තියෙන්නේ මම මේ කට්ටියට දීලා තියෙනවා වැඩ සටහනක් දවසට. ඒ කට්ටියට පුළුවන් වෙලාවෙ මේ වැඩ ටික කරගන්න ඕනේ. එතකොට මොකද මෙහෙම දෙයක් තියෙනවා. සමහරවිට අපි උදේ නැගිට්ටහම අපිට වැඩක් කරන්න හිතෙන්නේ නැහැ. අපි සමහරවිට නැගිටිනකොට අපිට ඇඟට අමාරුයි හරි මහන්සි හරි මොකක් හරි පොඩි අවුලක් තියෙන පුළන්නේ නැගිට්ට වෙලෙ ඉඳන්. ඉතින් එතකොට ඒ වෙලේ අපි බල කරලා කියන එක නෑ. මේ තමයි පාඩම් කරන වෙලාව දැන් කරන්න කියන එකෙන් තීරුමක් නැහැ. ඉතින් මම කියලා තියෙන්නේ මේ වැඩ පිළිවෙල යම් ක්‍රමයකට වෙන්න තියෙනවා දවස ඉවරනකොට. එච්චරයි දැනට. මේ නමුත් ඒකෙන් මට පේනවා ළමයි වඩා සතුටින් ඒ කටේ එතකොට තෝරගන්න වෙලාව ඒ කටේ කැමති වෙලාවක් මේ වැඩේ කරන්න. ඉතින් එතකොට වැඩේ හොඳට වඩා හොඳට වෙනවා. වඩා ඒකට හිත යොමු වෙනවා. ඉතින් ඒක අපිට ගැළපෙනවා. නමුත් මම කලින් කිව්ව වගේ කට්ටියට සමහර කට්ටිය ඉන්න යනවා වඩා කාල සටහනකට යොමු වෙන්න කැමති. සමහර කට්ටිය ඉන්න යනවා අන් ස්කූලින් විදිහට සම්පූර්ණයෙන්ම කිසිම ක්‍රමයක් නැතුව ජීවත් වෙන්න කැමති. ඒක මේ පවුල අනුව තමයි. ඒක තමයි. මේක හැම වෙලාවෙම යසෝදරාගේ ගෙදරට ගැලපෙන විදිහ යසෝදරාගේ ටෙක්නික් සමහරට ඔබට හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඔබේ දරුවන්ගේ හැසිරීම, අම්මගේ පර්සනැලිටි එක, අම්මගේ ඔතොරිටි මේ හැම එකම බලපානවා. ඒ වගේම තමයි අනිත් කාරණාව. දැන් යසෝදරත් එක්ක මම කලින් කතා කරද්දි කිව්වා ගොඩක් දෙනෙක් අහනවා මොකක්ද මේ හෝම් ස්කූලින් කියන්නේ අපිටත් මේක කරන්න බැරිද එහෙම. එතකොට දැන් අනිත් ස්කූල් බබාලා ස්කූලේ යවන අම්මලගේ ප්‍රතිචාරය කොහොමද? ඒගොල්ලෝ කියන්නේ අයියෝ ඔයා කරන්නේ හොඳ නැති වැඩක්ද? එහෙමද? මොකක්ද කොහොමද ප්‍රතිචාරය?
ගොඩක් ගොඩක් විවිධයි අපිට එනවා සමහර කට්ටි මූණටම බනිනවා ඉතින් ඒවටත් අත්තුමයි මේ අපි හෝම් ස්කූලින් වලට යොමු වෙන දෙමව්පියෝ නම් අපි ඒවටත් ලෑස්ති වෙන්න ඕනේ මොකද මේ සමහර අදහස් සමාජයට පුරුදු නැති අදහස් මේ අපිට කොච්චර ඒක හරි කියලා හිතුණත් ඒක දැන් පරම්පරාවලින් අපිට ඇවිල්ලා නැති අදහස් ඉතින් වෙන කට්ටියට ඇහෙනකොටත් ඒකට අමාරුයි මොකද සම්පූර්ණයෙන්ම නිකන් අනිත් පැත්ත හැරිලා වගේ ඔක්කොම ඉතින් සමහර මිනිස්සු මං කිව්වා වගේ මූණටම බනිනවා සමහර කට්ටිය කියනවා හරි හොඳයි නේ මෙහෙමයි සමහර කට්ටිය ඉතින් අනවශ්‍ය විශාල ප්‍රශ්න ප්‍රමාණයක් අහන්න පටන් ගන්නවා මේක කොහොමද කියලා ඉතින් ඒවට දැන් අපි සෑහෙන්න පුරුදු වෙලා තියෙන්නේ ඒවට පිළිතුරු දෙන්න නැත්තම් හිමීන් ඉස්සෙලා යන්න හරි මොකක් හරි ක්‍රමයක් හදාගෙන තියෙන්නේ මේ අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ ඉතින් ගැටෙන්නේ නැතුව ඉන්න මේ ගොඩක් ඉතින් මාව ළඟින් ආශ්‍රය කරන කට්ටිය ඉතින් ළඟින් ආශ්‍රය කරන කට්ටිය ඔක්කොම ළමයි ස්කෝල් වලට යනවා ඉතින් අපි එක ප්‍රශ්නයක් කරගෙන නැහැ කවුරුත් දන්නවා මං පුද්ගලිකව ස්කෝල ක්‍රමයට විරුද්ධයි කියලා නමුත් මම කොහොමටවත් දැන් මම වෙජිටේරියන් කෙනෙක් මම ජීවිතේට මස් මාළු කාලා නැහැ නමුත් ඒ කියන්නේ මගේ අදහස් වෙන කට්ටියට අපි පවර්ල දෙන්න ඕනේ නැහැනේ ඉතින් ඒක මං අපේ පවුල අපි හදාගෙන යනවා අපි කැමති විදිහට ඉතින් වෙන කට්ටිය ඒ කට්ටියගේ ගමන යනවා තමන්ගේ තීරණ වලින් තමන්ටත් පවුලටත් සමාජයටත් අන්තිමට දරුවන්ටත් හානියක් වෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් නැහැ අත්හදා බැලුවට කැමති කෙනෙක් ඉන්නවනම් අන්තිම ප්‍රශ්න අහන්න ඕනෙත් නැහැ මට උත්තර ඔක්කොම අමනම ලියාගෙන තියෙන හින්දා අහනනම් ඔබ සතුටුයි ඔබ ගත්ත තීරණය ගැන සහ එකක් මේ අනිත් දැන් හෝම් ස්කූලින් වලට යොමු වෙන්න කවුරු හරි බලාගෙන ඉන්නවනම් මොකක්ද දෙන්න තියෙන පණිවිඩේ හරි පළවෙනි දේ සතුටුයිද මං මට ඇත්තමයි ගන්න තීරණයක් තිබ්බේ නැහැ මොකද මම බොහොම පොඩි කාලේ තීරණය ගත්තේ කවදා හරි මට නම් ඒ කියන්නේ මම හිතන්නේ මට අවුරුදු 10ක් විතර තියෙන්න ඇති මං තීරණය ගන්නකොට ඉතින් ඒක ඇත්තටම මට තීරණයක් හැටියට නෙවෙයි පෙනෙන්නේ මොකද මට පෙනිච්ච එකම මග මේක මොකද ඇත්තටම මට හිතා ගන්නවත් බෑ උදේ පාන්දර නැගිටලා ළමයාව යුනිෆෝම් අඳලා ගිහිල්ලා ළමයාව දාලා මට මේ මුළු ගමනම මට ඇත්තටම නිකන් හඳට ගිහිල්ලා එනවා වගේ මට ඇත්තටම ඒකත් එක්ක කිසිම සම්බන්ධයි මාත් ගියේ නෑ ඉස්කෝලේට ඉතින් මට ඒකත් එක්ක කිසිම සම්බන්ධයක්වත් නැහැ මට ඒක මම කවදා හරි කරයි කියලා මට හිතන්නවත් බෑ ඒ ඒක ඉතින් ඇත්තටම තීරණයක් නෙවෙයි මං හිතන්නේ මගේ ජීවිතේ කවදවත් මේ ආපු ගමන තමයි මේක නමුත් මට තියෙන සතුටක් දැන් ඒක දෙමෝපියක හැටියට ඒකට අපි යොමු වෙලා දැන් මගේ ලොකුතර 10 අවුරුදු 10 ලැබනවා ඉතින් අපි සෑහෙන්න කාලයක් මේ ගමන ඇවිල්ලා මට තියෙන ලොකුම සතුටක් තමයි මගේ දුවල දෙන්න එක්ක තියෙන සම්බන්ධය එක එක්කෙනා එක්ක ඒක නැති වෙන්න තිබ්බා ඒ කට්ටිය වෙන වෙනම පන්ති වලට ගියා නම් ඉස්කෝලේ ගියා නම් ඉතින් ඒ දෙන්නගේ එකමුතුකම ඒ දෙන්නගේ ආදරේ ඒ එකමුතුකම දැක්කහම මට හරි සතුටයි ඒ වාගේ අවස්ථාවල මට හරි දැනෙනවා ඒක අනේ මේ අපි කොච්චර හොඳ තැනකට ඇවිල්ලා තියෙන කියලා ඔය සමාලාට ඒ කට්ටිය වත්තේ වාඩි වෙලා සමාලාට වැස්සේ වත්තේ වාඩිලා කෝට්ටා කරගෙන හාරනවා අන්න ඒව දැක්කහම ළමා නිදහස ඒ මං ඒ කට්ටියට අයිති කරලා දීපු ළමා කාලය ඒව දැක්කම නම් මට හරි සතුටුයි. නමුත් ඒකේ ඉතින් පොඩි කොටසක් තියෙනවා මම එංගලන්තය අතරලා ලංකාවට ආපු එකේ සතුටත් ඒකට පැටලෙනවා. එතකොට මොකද එංගලන්තේ හිටියා නම් උහුම අපිට මඩේ නාලා උහුම සෙල්ලම් කරන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඔව් හරිම සතුටුයි. මේ වම් කද දෙවෙනිට උපදෙස්. Facebook පිටුව තියෙනවා homeschooling ශ්‍රී ලංකා. මේ මම තමයි ඉතින් ඔක්කොම පණිවිඩයට පිළිතුරු දෙන්නේ ඔක්කොම දුරකථන ඇවතු වල කතා කරන්නේ අපි මම හිතන්නේ සතියකට සැරයක් නැත්නම් සති දෙකකට සැරයක් Zoom call එකක් තියෙනවා මේ ඇත්තටම මේ වැඩේට යොමු වෙන්න කැමති කට්ටිය ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහන්න මේ ඒවට මම පිළිතුරු දෙනවා මම ගොඩක් ලොකු සෙනඟ එකපාර ගන්න නැහැ මොකද නැත්තම් කට්ටියට ප්‍රශ්න අහන්න අමාරු වෙන හින්දා ඊළඟට ඒකට පස්සේ ඇත්තටම තීරණයක් ගත්තොත් මෙහෙම මේක අපි කරනවා කියලා ඒ තීරණය ගත්තාම ආයෙත් මට පණිවිඩයක් එවන්න මොකද තව Facebook group එකක් තියෙනවා දැනට මේකට යොමු වෙලා ඉන්න දෙමෝපියන්ට ඒතකොට තමයි අපි අර මාසිකට සැරයක් හම්බ වෙලා ළමයි සෙල්ලම් කරලා අපිත් ඒතකොට දෙමෝපියන්ටත් අපි ඇත්තමයි සෑහෙන්න සහයෝගයක් හැටියට තමයි අපි කතා වෙනවා මට මේක ටිකක් අමාරුයි ඔයා කොහොමද මොනවද හිතන්නේ ඒතකොට පොඩි අදහස් අමාරුවක් තියෙනවා ඉතින් ඒ වගේ පොඩි අපි පොඩි සමාජයක් පොඩි එකක් හදාගෙන යන්න බලනවා ඉතින් මේ කවුරු හරි මේ ගැන හිතනවා නම් අපිට මේ පරිවිඩයක් ගන්න
පුළුවන්. හරි. යසෝදර මොහොම ස්තුති. නදන දේවල් බොහොමයක් දැනගත්තා. මම වගේම මේක බලන හැම දිනටමත් ප්‍රයෝජනයක් වෙයි. මොකද හෝම් ස්කූලින් කියන්නේ මෑත කාලේ ලංකාවේ ජනප්‍රිය වෙමින් පවතින මාතෘකාවක් නිසා. ඉතින් අපි තවත් මේ විදිහේ වැදගත් මාතෘකා පිටපතව කතා කරන්න බලාපොරොත්තු වෙනවා 30 plus හරහා. යසෝදර බොහොම ස්තුති. අද මේ හරවත් කතාබහට අපිත් එක්ක එකතු වුණාට එහෙනම් දිගටම අපි YouTube channel එක බලන්න. ඔයගලන්ට ජීවිතේට බොහෝ දේවල් එකතු කරගැනීමේ හැකියාව 30 plus අපේ YouTube channel එකෙන් ඔයගලන්ට ලැබෙනවා.